ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර තිබෙනවා. එම පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසිනුයි අද පෙරවරුවේ සිදු කළේ. 20/24 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රාහී ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මැතිඳුන් නම් කරන බව ගෞරවයෙන් ප්‍රකාශ කර සැලකර සිටිමි. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විශේෂමයි ස්තුතිවන්ත වෙනවා පක්ෂයේ දේශපාලන මණ්ඩලයට, පක්ෂ සමාජිකයන්ට මාගේ විශ්වාසය තබලා මේ අභියෝගාත්මක අවස්ථාව තුල මේ වක්කීම් බාරදීම් පිළිබඳව ඉතින් අභියෝග බාර ගන්න අපි සූදානම්. මම හිතන්නේ නායකත්වයේ සහ තරුණයෝ අවශ්‍ය වෙන්නේ අභියෝග තියෙන වෙලාවක. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education පෙක්ෂේක පාගිය අනිල් එක්කමතිම තමයි මෙතන මේ වෙලාවේ ඕනේ කියලා පොහොට්ටි පිරිසක් එතුමා ගාවට ගියා. ඒ අය නැවත ගෙන්න ගන්න. අපි ගෞරවයෙන් එයාට ආරාධනා කරනවා. අපි එකට හිටපු අය. අපි ගාව හිත්තමනාපකම් තියෙන්නේ නැති, වෙනස්කම් තියෙන්නේ නැති. අපි කාගේද අඩුපාඩු ඇති. ඉතින් මේවා හදාගෙන අපි ඉදිරියට යමු. ඔබතුමා ජයග්‍රහණය කරනවද? මගේ ජයග්‍රහණය කියන්නේ පක්ෂේ ජයග්‍රහණය, පක්ෂේ ජයග්‍රහණය කියන්නේ රටේ ජයග්‍රහණය. ජනාධිපති රනිල් පොදුජන පෙරමුණ රැවට්ටුවද? නෑ, මම හිතන්නේ එතුමාගේ ප්‍රතිපත්තිය එතුමා අනුගමනය කරනවා. අපේ ප්‍රතිපත්තිය අපි අනුගමනය කරනවා. ඉතින් මගේ ප්‍රතිපත්තිය නම් අනිත් අයගේ ප්‍රතිපත්ති විවේචනය නොකර මගේ කාරණේ ජනතාවට පැහැදිලි කරලා දෙන එක. අපි ඉතාමත් උපක්‍රමශීලීව ගති යුතු නිවැරදි තීන්දුව පක්ෂයේ සිං අරන් තියෙනවා. අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. දක්ෂම නායකයා අපි ඉදිරිපත් කරලා තියෙනවා. රටේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් නායකයෙක් දීලා තියෙනවා. ඒකින්ද සියලුම දෙනාට නැවත නෙළුම් මාවත කාර්යාලය විවෘතයි. ජයග්‍රහණය කොහොමද දැන් බලපොරොත්තු වෙන්නේ? ජයග්‍රහණය අනිවාර්ය ජයග්‍රහණය. මගේ අවුරුදු 50යි. ඔබතුමාට ස්ථිරයිද මේ ජයග්‍රහණය නාමල් මන්ත්‍රීතුමාගේ? ඔව් අනිවාර්යයෙන්ම. තව ප්‍රබල අපේක්ෂකයෝ ඉන්නව නේද මේ සර්? ප්‍රබලයි මෙයා ඊට වඩා ප්‍රබලයි. දැන් ආශිර්වාදය ලැබෙයිද ඔය පොහොට්ටුවෙන් ගියපු අය? අයිත් එයිද මේ නාමල් මන්ත්‍රීතුමා දාපු නිසායි. ඉන්න කියලා අපි ආරාධනා කරනවා කට්ටියට. රනිල් මහත්තයා අභියෝගයක් වෙයිද? අභියෝගයක්? ඔව්. ඔබතුමාගේ ළඟින් හිටපු අය ගියානේ ඔබතුමා හැරදාලා. දුකක් තන කඩුවක් තියෙනවද නැත්තම්? අඩුයි. හොරන්නේ දෙදි සුවන්නේ ඇටිම. ඒක තමයි නේද සර්? එනවා යනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.